සුපි හිටයි අපගේ මානවජීවිත හරවත් වෙන්නේ අර්ථවත් වෙන්නේ අපට මාංශගත වූ ධර්මයානන්ගේ මගපෙන්වීම ලැබුණු විටයි එසේ නැමතිව එම ධර්මයානන්ගේ එහම නත වචනයානන්ගේ එම් වාකයානන්ගේ මගපෙන්වීම නැතුනාම තමයි අපි වල්මත් වෙන්නේ ජීවිතයට නිශ්ෂිත දිශානතියක් නැතුව අ අන්දකාරය අතපතගාන තත්වයකට පත්වෙන්නේ ඒ නිසායි. අපගේ ජීවිතවලට විශාල මහා ආලෝකයක් මඟ පෙන්වීමක් අත්‍යවශ්‍ය කාලෙක තමයි අපි ඉන්නේ මොකද අද ලෝකේ තියන මේ බයානක ගොරබී රම්භාවය දිහා බැලුවම අන්දකාරය දිහා බැලුවම අපි දෛනිකව, උන්වහන්සේගේ ආලෝකයෙන් උන්වහන්සේගේ වචනයෙන් පෝෂණය ලැබිය යුතුම කාලයක් බවට වර්තමාන කාලය පත්වෙලා තියෙනවා. එතකොට ආගමන සමයේ අපි සමරණව මහා අර්ථවත් මංගල්ලයක් ඒ තමයි ක්‍රිස්තු රජාණන්ගේ මංගල්ලය ක්‍රස් the King. කියල සාමාන්‍යෙන් විවාහාර වෙන ඒ මහා මංගල්ලය, කිසුන් වහන්සේ රජාණන්ගෙත් රජවරුන්ගෙත් සැබෑ රජානෝ. එහමන ලෝකයේ සිටි නියම රජුරුව තමයි, නියම රජතුමානන් තමයි ක්‍රිස්සුන් වහන්සක කියන ඒ අර්ථවත්ඒ වගේම හරවත් මංගල්ලය. එතර ඒ සඳහා අපගේ මෙම ධර්මයානෝ, වැඩසටහන යටතේ ඉදිරිපත් කිරීම යටතේ අපට මගපෙන්වීම ලබාදීම සඳහා පැමිණ සිටිනවා. අපගේ ගාරු ප්‍රදී ප්‍රනාාන්දු පියතුමා වර්බුම් එකේ අපගේ සහෘර්ධයන්ට එතුමා අමුත් එෙක් නෙවෙයි. දැනට එතුමා මත්තුමගල මීසමේ මී සම් සේවක වශයෙන්, සේවය කරනු ලබනවා එම නිසා පියතුමාව ඉතාම ආදරයෙන් සහ ගෞරවෙන් පිළිගන්්ඩ කැමතියි ජෙස්විීට අයේ එතකොට පියතුමනි මේ ඉරිදුන් ඉරිදින එන මෙ තේමාාවන් පිළිබඳව සහ ඒ කියවීම් වලින් අප කොහෙටද යොමු කරන්නේ කියන එක පිළිබඳව අපට මුලින්ම පොඩි සාරාංශයක් සපයන්ඩ පුළුවන්ද මාජාර්තුමනි අපී ඇත්තටම මේ මේ කස්තු රජාණන්ගේ මංගල්ලයට නීමිට දව වචනය දිහැ අප ග්‍යවධානය යොමු කරනකොට අප පේන පලිනි කිවී මරන්තියන එසේකෙල් දිවස් ප්‍රසාධී තුමාගේ පොතේ තිසාතරනි පරිච්චේ. පැහැදිලියොම දෙවියන් වහන්සේ උහන්සේගේ ජනතාවගේ එඩේරා හැටියට උහන්සේ හඳුන්නලා දෙලා එතකොට උන්වහන්සේ එන්ඩේරා හැටියට තමන්ගේ ජනතාව ආදරෙන් රැකබලාගන්න ආකාරය පෙන්නල දෙනා.ඒවගේම දෙවැනි කීමට ගියාම අපිට හමුුවෙනවා මේ පාවුලුතුමා කොරන්තිවරුන්ට ලියන ලිපියේ ඇත්තටම මෙතනදිමේ මාන්තෝස්ථාන ඇත්තන් ස්වාමින්න් වහන්සේ මරණින් උත්තානවීම ගැන ඒ සංග තුළ ගැටලුවක් තිබුණා. තේ නිසා ඒ ගැන කතා කරුඋුනාට මෙතනදි පාවුලුතුමා ඒ පනිවිඩේ හරහා ගේෙනට උත්සාහ කරනවා මේ ස්වාමීන් වහන්සේ බැහැපත් වෙලා මරණය උත්තානය තුළින් උහන්සට බාරදුන්නු ලෝකය මුළු මැවිල්ලම නැවතත් පියණන් වහන්සට බාර දෙෙන බැහපත් රජාණන් කරෙක් හැටියට පවුලුතුමා ජේසු හඳුන්නවා. ක්විස්තුරජාන්ග මංගල්ලේ මහිතනවා දෙවැෙන කියවීමත් එතෙන්ට සම්බන්ධ වඩා. ඒවාගේම අපට සුද්දෝ සුවිශේෂයටයනකොට බොහම පැදිලිව අපිට මතයතුමාගේ සුවිශේෂයෙන් ගත්ත මේ කොටසිං අපිට පැහැදිලි ස්වාමින් වහන්සේ බැහැපත් සේවකස්වරූපයක් ගෙන ජනතාවට ආදරය කරමින්, උන්වහන්සේ නැවතත් අපි හමුවන්නට ඇවිල්ල අභිසරු දෙනාවම දෙවිපියන් වහන්සේ ළඟට අරගෙනයන සැබෑ ඇන්ඩේරෙක් හැටියට උන්හන්සේ හඳුන්වර දෙෙනවා සුදෝ සුවිශේෂය තුළේ තින්ඒ නිසා මේ කියවීම් තුනදිහෑම බලනකොට අපිට පේනොයක පැත්තකින්. පුරාණගි උස්සමේ දෙවියන් වහන්සේවත් එඩේරෙක් විදියට හැඳුන්වා කියලා කියලා. එකොට ඒ ඒ ඉන්ඩේරික සංකල්පය සම්පූර්ණත්වයට පත්වෙනවා කිස්ස වහන්සේ තුලා. ඒට ඒවගේම ශුද්ධෝ පවලුතුමා කියනවා ඒ කිස්තුස්වහන්සේ අපි හැ මෝගේම බැහැපත් රජාණන් කෙන හතුන්නවා. තිය නිසා කිස්තුුරජාණගේ මංගලේ දවසේ මේ දේවවාචන ඔබට අපිහැමෝටුම ආාධනා කරනවා ස්වාමින්න් වහන්සේ තුළ ඒ ලස්සන ඉඩෙරෙක් දකින්නට රජෙක්ලකින්නට ආරාධනා කරනවා. මහිතනය ඉතා වැදගත් මේ මහා උතුම් දවසේදී මේ ගැඹුරු අර්ථවත් මංගල්ලේදී. කියවීම වල හරයට හරේ අපි තව කොහොමද අවශෝෂණය කරගන්න කියන එකට ඉතා හොඳ ප්‍රවේශයක් එතුමා ලබා දුන්න එම නිසා අපි අවධානය දැන් අපි දෙමු පළමුවන කියවීමට. අද දවසේ පදේව ප්‍රකාශනය එසේ කියල් දිවැස් ප්‍රසාධිතුමන්ගේ පොතෙන් උපුටාගන්නාලා ද පාටයක්. මහෝත්තම දෙවිස්වාමින් වහන්සේ මෙසේ වදාාරණ සේක. බලන්න මමම මාගේ බැටළුවන් ගැන සොයා බලා. උන් රැකබලා ගන්නෙමි. එඩේරෙකු තමාගේ බැටලු රැලෙන් විසිරගිය සමහරෙකු සොයා යන්නා මෙන්, මමත් මාගේ බැටළුවන් සොයාගොස්. මීදුම සහ අන්දකාරය ඇති දවසේදී, උන් විසිරීගිය සෑමතැන්වලින් උන් ගලවා ගන්නෙමි. මමම මාගේ බැටලුවන්ට එඩේරාවන්නේෙමි. මමම උන්ට ලගිින්ඩ තැනක් සොයා දෙන්නෙමි. මෙසේ වදාරන්නේ දෙවිස්වාමින් වහන්සේය මම නැති වූ බැටළුවා, ස්ොයන්නේෙමි, මුලාවගිය බැටලුවා ආපසු ගෙනෙන්නෙමි, තුවාල වූ බැටළුවාගේ තුවාල බඳින්නෙමි, ලෙඩ වූ බැටලුවා ශක්තිමත් කරන්නෙමි, ශක්තිමත් වූ බැටලුවන් රැකබලාගන්නෙමි, මම උන්ට සැබෑඉඩේරෙක් වන්නේෙමි, මාගේ බැටලුවෙන, නුඹලාට දෙවිස්වාමින් වහන්සේ මෙසේ වදාරණ සේක. හොඳ බැටලුවන්ගෙන් නර්ක බැටලුවන් මම වෙන් කරන්නේෙමි එතකොට මේ පළමෝන දේව ප්‍රකාශනය ඔබට අවබෝධ වෙන්ඩ ඇති. ඉතා ගැඹුරු පනිවිඩයක් ඒ තුළ ගැබ්වෙලාති විශේෂම වර්තමාන ලෝකයේ අ හසරක් නැතුව වල්මත් වෙලා නාගතය ගැන කිසි සුරක්ෂිත භාවයක් නැතුව ඉන්න වර්තමාන ජනතාවට මංහිතන්නේ අතිශයම්ම වැදගත් කියවීමක් තමයි මෙ පියතුමනි. අපි මුලින්ම කැමති බතුමා මෙහි පසුබිම සහ මෙහි ගැමුරු අන්තර්ගතය පිල්ලිබඳව විග්‍රහ කරන්නේ කෙසේද කියලා දැනගන්ඩ ඔබතුමාගේ. ඇත්තටම මාචාර්තුමනි අපේ ස්ුරජාන්ගේ මංගල්ල දවස්සේ අපි ඇත්තටම මේ රජතුමෙක් ගැනන කතා කරන්න ද ඇත්තටම මේ රජවර රජතුමෙක් කියල කියන්නේ කවුද නැතං රජවරූ ගැන අපි අහලා තියෙනවා අපේ රටේ වුනත් ඇත්තටම මේ කාලයක් තිබුණා මේ රජතුමෙක් ගැන කතා කරනවා. මේ වගේ විවිධාකාර තේමාවන් හරහා කවිසීපද ලියවෙච්ච සින්දු නිර්මාණය වෙච්චි කාලයක් තිබුණ. එතකොට අපි දකපු රජවරු ඇත්තටම මාචර්තුමනි රජවරු ආවා කාලයක් පැවතියා ඒගොල් අවසන්න වනා. ඒගොල්න්ගේ කාල සීමාවන් පවා අවසන් වනා. හැබැයි අවුදු දෙදා විසිතුනක් පුරාවට අප තවමත් කතා කරන රජ කෙනෙක් ගැන. ඒ පාලනය හැමදාමත් තවමත් පවතින රාජපාලනයක් දේව රාජ්‍යයක් ගැන. ඒ පාලනයක් ගැන කතා කරන එකම රජතුමා කෘසුස වහන්සේ, කිස්තු රජාන්.ඉති ඇතරම ඔබ්තුමාන් කිව්වා වගේ පැදිලියෝම රජවරුන්ගේ රජ. අපි අපි ඇතටම නත්තලින් පස්සේ, මේ රජතුන් කට්ටුවගේ මංගල්ලේ ගැන අපි කතා කරනවානේ දැන් මේ රජවරු කිය පපුවාය මේ මිහිතායේේ නැත්තම් මහපොලොව පාලනය කරපු රජවරු ඒ ගොලන්ට මේ ජයි කියනවා ශාශ්‍රවන්තින් කියනවා නත්තන් රජවරු කියන රජවරු නම් රජවරු ඇයි මේ පුංචි දරුවකෝ ස්වාගන බෙත්ලහෙමටාව එතන ඒ බෙතුලහෙම ඒ ගොල්ලො දැනගන හිටිය රජවරුන්ගේ තරාජාති රජබිහි වෙලා ඉන්න කියනස්. ඇති එනිසා රජවරු වනවා ස්වාමින්න් වහන්සේ හහාගැ ඒවගේ මහරතුි ඇත්තරම දැම් මංගල්ල ගැන කතා කරන කොට දැ මේ රජෝරගෙනන ඩු ගැත් ලොක විග්‍රහයක්රනව විධ පුද්ජලයන් කරන විග්‍රහයන් තුළව වුණත් රත්තරං කියන ලෝහය ඒගොල්ලො පුදකිරුව කල කියන්නේ ප්‍රදේශයේ රැත්ත රාජ්‍ය පාලනය කරපු පාලකයාට කිලක් කියෙනවාන්. එදකොට ජේසුස්වාමින් වහන්සේට රත්තරම් පූජාකිරීම තුළවනත් සංකේතාත්මකෝ කියනවා ඔබ අප හැමෝගේම රජ කියන එක රජානෝ කියන එක. ඉතින් දැම්මෙනවාගේ පසුබිමක් තුළ. අභිවි කිස්තු රජාණන්ගේ මංගල්ලයේ තියන ශේෂ්ටත්ත්වය උතුම්කම විග්‍රහ කරන්නට යනකොට අද පලවෙනි කියවීම. අපි ගෙනවා උතුමා ගවවාගේ තාමත් ගැම්පුරු තැනකට මොක හේතුව. දෙවන්හන්සේ තෝරාගත ජනතාව බැබිලෝනියානු විප්ලවා සේනැත්තං නබුකට්නස රජතුමාගේ පාලනයටතේ දැඩි කූර වේදනාත්මක අත්දැකීමක් හරහ යනකොට. මේ ජනතාව විශේෂෙන් දෙවියන් වහන්සේට හදන්නට පටන් ගත්තා අන්ඳෝනා දෙන්නට පටන් ගත්තා අපේ දුකවේදනාව ඇත්තටම ඔබටුවක් පේනෙ නැද දෙවියනේ කියන හඬ නගනකොට අන්ඳෝනාව නගනකොට. ඒ ජනතාව අතර හිටපු දිවසිුවරෙක් තමයි මේසේ කියල් දිවස් ප්‍රසාධිතුම. තු දෙවියන් වහන්සේ ජනතාව අතරම හිටපු කෙනෙක්ව තෝරගන, ඒ ජනතාවට පනිවිඩත් දෙනවා. පණිවිඩිය තමයි මමයි විගස නුබලාව ගලෝගන්නවා. මේ පීඩනයෙන් වහල්භාවෙන් මේ අන්දෝනාවන්ගේ නුබලාව ගලෝගන නුබලාව මෙතනින් නිදහස් කරගන අරජන යනවා කියන ඒ පඩිවිඩියේ තමයි එසැකිල් දිවස් ප්‍රසාජතුම ජන්තාවට දෙන්නේ. අන්නේ පසුබිම තුළ ඉඳගෙන තම අපට තේරුම් ගන්නට වෙන්න මේ පළවෙෙන කියවීම. එතන කියනවා. මම මමමමාගේ බැටලුවටඩ ඒරාාවයමි. මමම, උන්ට ලගින්නට තැනස්වා දෙන්නමි ඒන්නේ මේ වෙනකොට ඒ ජනතාවට හිටියා නායකෝ හිටියා පාලකෝ හිටියා රජවරු හිටියා හැබැයි ඒගොල් අතර එඩේරු හිටියා පාලක ඉඩේරු හිටිය හැබැයි ප්‍රශ්නිතියෙන්නේ ඒ ගොල්ලන්ට මේ දුරුභාග්‍යයන් තමයි ගෙනාවේ ඒගොල්ලන්ට දුකවේදනාව තමයි ඉගෙනාව මේ එඩර ජනතාව හරිට බලාගත්ව න හැ. ඒගොල්ලෝ ඒ ගොල්ලන්ගේ වාසය මන්ගේ ප්‍රතිලාබේ ගැන විතරයි හිතුවේ බැටලුවන් ගැන ස්වාබැලුව නැහැ. ඇති මෙවැනි පසුබිමක් තුළ තමයි එසකල් දිවස් ප්‍රසාධි තුමා කියන්නේ මේ ජනතාවට බයවෙන්නට එපා නුබලාගේ දෙව ස්මවිධාණන් වහන්සේ නුබලාව බලාගන්න ඩේරා බවට පත්වෙනවා කියලා. හිත වැදගත් අපි තහන් ඩෝන එතු ගේ විග්‍රහ එහි නිගමනයට ආවොතිං. අප ඇසේ යුතු ප්‍රශ්නයක් තමයි නිරන්තරයෙන් ම අපේ සැබෑ ඉඩේරාණන් කවද අපේ ජීවත්ව ජීවිතවල දෙවියන් වහන්සේ ද එහමනැත්තා වෙන වෙන බලවේගද වෙනවෙන අයටද අපගේ ජීවිතයේ නියමුවානන් බවට පත් කරලා තියෙන්නේ අපි ඇහුන්කන් දෙන්නේ අපේ සැබෑ ඉඩේරාණන්ගේ හඬටද එහමනැත්තා වෙනත් හඬවල්වලටද වෙනත් බලවේග අපට කියන දේවල්ද අපි වැඩියෙන්ම අවධානය දෙන්නේ. එහෙමනැත්තං අපගේ ජීවිතවල සැබෑ එඩේරාණන්. එහමනැත්තන් සදා කාලික එඩේරාණන්. මොකදානිත් එඩේරාවන් හෙමනතානිත් අප අනුගමනය කරන වෙනත් වීරයන් වේවා ප්‍රසිද්ධ චරිතවේවා අපිහිත මුොකෝ යම් යම් ක්‍රීඩාවන් වලට දක්ෂායගේ නලුනිලියන් වගේ වේවා ඔවුන්. තාවකාලිකවයි මේ ලෝකේ ඉන්නේ. අමරණීය වෙනස් නොවන සදාකාලික එඩේරාණන් එක්කෙනයි ඉන්නේ. එතකොට අප ඒ සැබෑ එන්ඩේරාණන් පස්සද යන්නේ එ වනත් යම්යම් අර්බුද වලදී අමාරුකම්වලදී ඒගේම අපට යම්යම් මානසික ප්‍රශ්න, පීඩාවන් කලකිරීම ආවාම සහනයක් හොයාගන අපි තාවකාලික සහනයක් හෝ හොයාගන, වෙනත් බලවේග පස් යන්‍රප්‍රවණතාවයක් තියනවාද කියන එක අපගේ හරද සාක්ෂයක්ක ගණු දෙනුවකට ඇතුළු වෙලා අපි අහන්ඩෝන. ඉට පස්ේ අපිට අවංකව හිතෙනවනං අපි සමහර අවස්ථාවන් වලදී. සැබෑ එඩේරාණන්ව අමත කරලා තිීනවා කියලා ඒ ගැන අවංක වෙලා ඒ ගැන අපගේ හිත වෙනස් කරගන. ඒ සැබෑ එඩේරාණන්ට හැම මොහොතෙම හැම තප්තරේකම, එල්ලි ගෙන සිටීම මටහිතෙන්නේ පියතුමලීතා වැදගත් දෙයක් නැපතං වෙන්නේ අපි අතරමං වෙන එක තමයි අපි ප්‍රශ්නකින් ප්‍රශ්න වැලකට ගොදුරු වෙනක තමයි සිදුවෙන්නේ අ විවිධ එඩේරාණන් පස්සයන් යන් අපි හුරු නෝතින්. ඇත්තරුම් මාජයරතුමිනි අපි මෙරටක් හැටියට දේශයක් හැටියට අද අපි ගොඩක් අසර වෙලා තියලා අපි අප අප ජන ඇතරුම් ජනතාව බලාගන්න ඇන්ඩේරු අපිට ඉන්නවාද ජනතාව ගැන හිතන ඉඩරු අපට ඉන්නවාව ජනතාවගේ දුකට වේදනාවට සංවේදී වෙන ඇඩරු ඉන්නවා දෙක කියන ලොකු ප්‍රශ්නයක් අපිට අද ඇත්වෙලා තියෙනවා. එහෙ හිට නම්. ඒ හිටියන අද අපිට අප රටට පවාද මේවාගේ තත්ත්වයක් උදාවයි දෙකින්න ප්‍රශ්නාාර්ථය අපිස්සරහතියනවා අපි ජනතාවක් හැටියට නිරන්ත්‍රයම සිතන්නට ඕනේ ඇත්තටම අද වගේ දවසක අපි තවදුරටත් අපිවා අසරණ කරන මෙ තාවකාලික ලෝක රාජ්‍යියන් ගොඩනගන විවිධ චරිත පිටු පස්සේ අපි තවදුරටත් හභාගන ගිල්ල තවත් අසරයනවාද ඒම නැත්තං සදාාතනක රාජ්‍යයක්ක් නැතන්ගෝ. උහන්සගේ රාජි කරවලක් නොමැත්තේය සධාතනික රාජ්‍යයක් අපි වෙනුවෙන් නිර්මාණය කරපු ස්වාමින්න් වහන්සේ අදාහගැන උන්හන්සේ තුළ සැනස්සීම සොයනා දෙ කියන එක පිටීරණය කරන්න ටඕන. මගහිතන්නේ එක වැදගත් ඒ ගැන අවංකව මෙනෙහි කරන එක හොඳයි. මේ කාටක් කත්්චෝදනාවක් නෙවේ කරන්න න්නේ නමුත් අපි අපි දිහා ආපස්සු හැරී බැලීමට මෙය අගනා අවස්ථාවක් මේ මහා රජාණන්ගේ මංගල්ලය සමරණ දවස ඉතා වැදගත්වෙයි අපගේ මේ වෙනකං ගතකරපු ජීවිතය. විශේෂයෙන්ම මේ වෙනකං අපි මේ ලෝකේ තුළ ගතකරපු ජීවිතය ගැන හරි තක්සේරුවකට එන්ඩ. ඒක මංහිතන්නේ සංකේ තාර්ථයක ුත්තිය න මොකද මේ කිස්සතු රජාණන්ගේ මංගල්ලයෙන් තමයි අ ජනවන්දනා ලිත වසර අවසන් වෙන. එනිසා එඒ හොඳ අවස්ථාවක් ආපසු හැරී බලලා අවංක නිගමනයකට එඩ අපි ගැන අවංක විග්‍රහයකට එන්ඩ මගේ ජීවිතේ කේන්ද්‍රිය චරිතය වැදගත්ම චරිතය කවුද ස්වාමින් වහන්සේද එෙමනැත්තාම් වෙනත් විවිධ බලවේගද කියන එක ගැන ඇවිල්ල එතනින් අපිට පුළුවන් අලුත් ජවිතයක් පටන් ගණ්ඩ අලුත් මිනිස්සෙක් ගැහැනියක් වන්ඩ අලුත් මැවිල්ලක් බවට පත්වෙන්ඩ හොඳ අවස්ථාවක් මේ අවස්ථාව එහෙම නං අපියතුමනි මම කැමතියේ පසුබිමත් එක් දෙවන කියවීමට අවධානය යොමු කරන්ද, ශුද්ධවර පාවුලුතුමන් විසින් කොරින්තිවරුන් වෙත යවන ලද පළමුුවෙනු හසුනෙන් උපුටාගත් පාටයක්. එහෙත් සැබවින්ම කිස්සුන් වහන්න්සේ මලවුන්ගෙන් උත්තාන වී සිටින සේක්මය, මෙය මලවුන් උත්තාන කරනු ලබන බවට සහතිකය වේ. මන්ද එක මිනිසෙකු කරන කොටගෙන මරණය පැමිණියාක් මෙන්ම එක මිනිසෙකු කරන කොටගෙන මලවුන්ගෙන් උත්තානය ද පැමිණියේය. ආදම් තුළ සියල්ලන් මැරෙන්න්නක් මෙන්, ක්‍රිස්සුන් වහන්සේ තුළ සියල්ලෝම ජීවනයට පමුණුවනු ලබන්නෝය, එසේ වන්නේ එක් කෙනාට හිමි තැන අනුවය. හැම දෙනාටම පළමුුවෙන් ක්‍රිස්සුන් වහන්සේය ඉන් පසුව උන්වහන්සේගේ ආගමනයේදී උන්වහන්සේ සන්තක අයය පසුව අවසානය පැමිණේ එවිට උන් වහන්සේ සියලු අධිපතිකම්ද බලයද, පරාක්‍රමයද අභි බවා උන් වහන්සේගේ රාජ්‍ය දෙවිපාණන් වහන්සේට භාර දෙෙනේක මන්ද දෙවන් වහන් සිසිියලු සතුර වහන්සේගේ පාද යටදමන තුරු කරිස්තුුන් වහන්සේ රජකම් කළයුතුමය නැතිකිරීමට සිටින අන්තිම සතුරා මරණය වේ සියල්ල ක්‍රිස්සුන් වහන්සේට යටත් කරනු ලැබු විට පුත්‍රයණන් වහන්සේ ද සියල්ල තමන්ට යටත් කළ දෙවියන් වහන්සේට යටත් කරනු ලබන සේක. එසේ වන්නේ දෙවන් වහන්සේ සර්ව පරාක්‍රමයෙන් වැජබෙන පිණිසය. එතකට මේ දෙවන කියවීම තුළත් පවුලුතුමා විසින්, කිතුුණු දහාම කේන්ද්‍රිය සත්තතාවයක් එම නැත්ත අපිට කියන්න පුළුවන් ඇතට කේන්ද්‍රියම සත්්‍යතාවයක් වන කිසුන් වහන්සේගේ උත්තානය ගැන ඉතා ප්‍රබල තර්කයක් ගනවා. අපි දන්න දෙයක්ත් තමයි අත්දැකීමනුත් ක්‍රිසුන් වහන්සේ උත්තාාන වනේ නැත්තං අපගේ ජීවිතවලට හරයක් නෑ. මානව ජීවිතයට බලාපොරොත්තුවක් නෑ. මානව ජීවිතයට හරි දිශානතියක් නෑ. පලවෙනිගේ උන්වහන්සේ අපේ සැබෑ ඇඩේරාණන් වෙන්නේ ඇත්තටම උන්වහන්සේ සදාකාලික තැනන් වහන්සේ කෙනෙක්. එතර මේ අපේ ජීවිතවලට මෙයින් ලබාගත හැකි පෝෂණය මඟ පෙන්වීම කුමක්ද මේ දෙවන කියවීමෙන් පියතුවෙෙන. අපිටම දෙවැනිකිවීම විග්‍රහගරණකොට මේ මාජාර්තමින් අපිට පේනවා ඇතරම් මේ කොරන්තිසංගේ තුළ ප්‍රශ්න ඇති බනාා. ප්‍රශ්නය මේ ඇ එක්කෝ මේගොල් තුළ සැක අත්තිපුරන ස්වාමින් වහන්සසිගේ උත්තාානය කර මන්තෝස්ථනය ගැන. ඇැ ර් ප්‍රතික්ෂයකරවා ස්වාමන් වහන්සගේ ත්තන්ද පවලුතුම අපි පේවා මේ කියවවි තුළ පුුණපුුණනාා ස්වාමින්න් වහන්සගේ උත්තාානය ස්මතු කරල පෙන්න්නට උත්හ කිරීම තුළ පවලුතුමා උත්සාහ කරනවා නැෑක් ස්වාමින් වහන්සේ සැබවිම්ම ම මර්ණයට පත්වෙලා උත්තාාන වනාා කියන එක. ඒවගේ සාක්ෂි පිටින් ඔප්පු කරන්නට පවලුතුමාට සිද්ධ වෙන බව අපිට මෙතන පේනවා. ඉතින් දැම් මෙතන ඇත්තරම අපිට කෙනෙකු ප්‍රශ් කරන්න පුුව මේ ඇයි මේ මේ. මේ ක්‍රිස්තුරජාණන්ගේ මංගල්ලේ දවසේ මේ උත්තානය ගැන ස්මතු කරලා පෙන්නන කියවීමක් අපිට දෙන්නේ කියල එක. දැ ඇත්තටම මෙතන මේ කොරෙන්ති සන්ගේ තුළ ගොඩක් අව පවුලතුමාගේ සහ පවලතුමාගේ ගෝලයන්ගේ දේශනා අහලා සිත් වෙනස් කරගන ජීවිතය ස්වාමින්න් වහන්සේට බාදුු ජතාවක්කින්නවන කොරන්ති සංගේතු පවුලුතුමා ඒගොල්ලගෙන හරිියට හොල් ැලුවනට බොම පැදිලුවව පවුලු තුමා කොරන්තිවට ලියපු පලවෙන් ලිිය වෙන් ලිිය තුළ බොම පැදිලුව පෙන්න්නන පවලුතුමා. ලොකු ඩියෝගයකින් ඒගොලන්ගේඇදහිල්ල ගැන කතා කරන විතරක් නෙමයි. ඒ ඇදහිල්ල ජීවත්කරවන්නට පවුලතුමා නිරන්තරයම උපදෙස් දෙම නැඇත්තක ගමනක් කියයාලාවා. දැන් මෙ මේ සිත්වෙනස් කරගත්තේ ජනතාවට බලාපොරොත්තුවත්දීලා පවල තුමා කියනවා. මේ උත්තානු ස්වාමින්න් වහන්සේ මරණය පරදා උත්තාානූ ස්වාමින් වහන්සේගේ රාජ්‍යයක් ගැන කතා කරවා. ඒ උන්න්නහන්සේට භාරදුුණු රාජ්‍යය පෙරලා නැතත් උන්හන්සේ උත්තානෙන් පස්සේ පාණන් වහන්සේට භාර කරනවා කියලා කියවා.ඉදැ මෙනි මෙතනතමයි. ස්තුරජාන්ගේ මංගල්ලට අපිට පලවැනිකිීම සම්බඳධ කරන්න පුළන් වෙන්නේ එක පැත්තකින් උන්වහන්සේගේ රාජයේ ගැන කතා කරන බලය ගැන කතා කරන ආධිපත්තේ ගැන කතා කරන අනි පැත්තෙන් මේ ජනතාවට බලාපොරොත්තුවද්දීලා කියන. අපි හැම කෙනෙකුවෝම අවසානිදී ස්වර්ගයට ඇතුළු කරන්නට පුළුවන් ඒ ගැලවීම අපි හැමෝටම ලැබෙන්න්නේ ස්වාමින් වහන්සේගේ මේ උත්තානයක්ත් උත්තාානින් පස්සේ තියෙන රාජකියත්වය බලය තුළ කියන එකයි. ඉතින් දැම් මේ පසුබිම තුළ ඇත්තටම අපිට පනිවිඩයක් තියෙනව අපැහැදිලියෝම. මොකද හේතුව මහාචරිතුමිනි අපි අපි මේ ඉතිහාසේ පුරාවට අපිට ඇවිල්ල අපි හම්බෙලාතිනවා රජෝරු අපි කතාරනවා රජෝර ගැන. අපි ගැගෙනැතියන රජෝර ගැන ය කිසුම රජගෙනකුට බැරෝගියා පාපේ පරාජය කරලා මරණය පරාජය කරලා අපි වහල් භහාවෙන් නතර කරලා ජීවිතයට අරමුණක් දීලා ගැලවීම කරා රැගෙනයන්නට මරණෙන් උත්තාාන වෙන්නට මේ මහපොලොවේ කිසිම රජකෙනකොට බැරි වනානි එතකොට අපිට එහෙම රජගෙන හමුවෙනවන. ජීවිතයට එහා ගිල්ල මරණය පරාජය කරලා උත්තානය කළ මනුස්ස සංහතිය ස්වර්ගය කියන ඒ අත්දැකීමට ටරගයන පුළුවන් රජ්‍යෙනෙක් මහපොවය අපිට හමුමුවන නම් ඒකම කෙන ගේෙසුස් කර වහන්සේ පාමලයි ඒනිසා නැවතත් අපිට කියෙන හෙම නම්. අපේ ඇදහිල්ල මේ ජීවිත ගාමනේ මේ මහපොලොව යන ජීවිත ගමනේ අභියෝග මැද්‍ය ප්‍රශ්න මැත්් කාරදර මැත්්ද යන මේ ජීවි ගනේ තාඩන පීඩන මැද්්‍යයන ීවිත ගාමනේ. අදහගන්න ඕන එකම රජතුමා පිසස වහන්සේ පමණක් බව අපිට මතක් කරල දෙ නම්. ඒ වගේ මේ තුමා කියපුදේ අපිට තවපොඩ්ඩක් පුළුල් කරන්ඩ පුළුවන් දැන් සමහරක් කලාවට අපි යහාන ප්‍රශ්නයක් තමයි විශේෂයෙන් අපි දුක්පීඩාවලින් මිරිකිලා හෙම්බත් වෙලා අරගල කරන කොට ඇයි අපි මේ විදිහට දුක්විදින්නේ මේවල හරය මොකක්ද මේවල අවසානයක් තිනවද එහමනැත්තා මානව ජීවිතයට පොදුවේ අර්ථයක් තියනවාද. ඇයි අපි මෙහෙම ජීවත් වෙන්නේ මේ වගේ බොහොම දුෂ්කරතාවයන් මද්දයේ. ඉසි සමහරක් මනිස්වාහනු දෙවියන් වහන්සේ කොහෙද. දයන් වහන්සේට අපගේ දුක අරගලය පේෙන් නැද්ද උන්වහන්සේට අපවා මතක වෙලාද. අත්තරල දාලද වගේ ඉතා සාධාරණ අවංක ප්‍රශ්න අපි නගනවා. බොහ අය එවැනි දේවල් අහනවා. දැගේ හැමෙකටම උත්තරයක් තමයි මේ කියවීම තුල තියෙන්නේ. ක්‍රිසුන් වහන්සේ උත්තාන වුණු නිසා කොතරම් අපි දුක්වේදනා පීඩාවන්වලට මුහුණ දුන්නත් අවසානයේදී අපගේ ජීවිතවලට විශේෂම් අපගේ දුක්විඳීම්වලට හරයක් තියෙනවා. අර්ථයක් තියෙනවා එය තියෙන්නේ උන්වහන්සේගේ උත්තාානය තුළ. කින් වහන්සේ විදිහ දිහා බැලුවතිෙන් උන්වහන්සේ කිසිම පාපයක් නොකර. කිසිම වැරද්දක් නොකර කිසිුදු අසාධාරණ ක්‍රියාවක් නොකර අධික ලෙස දුක්වින්දා. ඇත්තට උන්වහන්සේව මරන්ඩහි සාාරන හේතු අතිබුුණ ෑනි දැන් අපි පෞ්කරල හරිතීනවා කියන්න්න පුළුවන්. කිසුන් වහසේ සම්බන්ධයෙන් කිිසුන් වහන්සේ පවු් නොකරපු තැනත්තා. ඒත් උන්වහන්සේ තරම් පීඩාවන්වලට මුහුණ දීලා එතරම්ම, දුක්කම් කටලුවලින් ප්‍රතික්ෂේපවලින් පීඩාවට පත් වෙලා ඒ හැම එකක්ම අවසානද අර්ථවත් වුණේ දෙවිපාණන් වහන්සේ උන්වහන්සේ උත්තාන කරා උත්තාාන කරලා උන්වහන්සේ මුහුණ දීපු ඒ සියලුම දුක්කම් කටලු පීඩාවන් අසාධාරණ කම්වලට අර්ථයක් දුන්න හරයක් දුන්නා දැන්වහන්සේමකදදකිවේ මෙහෙම ජීවත් වුණු මේ පුද්ගලයාගේ ජීවිතය ආර්ථවත්ත එකක් මම මෙය අනුමත කරනවා මමත් මේ පුද්ගලයා සමග තමයි ඉන්නේ. ත අපිටත් තියෙන්නේ අන්න ඒ සහතිකය තමයි ඒ ගැරන්ටියක තමයි තියන්නේ කවදහරි අපේගේ ජීවිතවලට හරයක් උන්වහන්සේ ලබා දෙන්නේ එක අපිට කරන්න බැහැ දෙවන් වහන්සේ විසින් කළ යුතු දෙයක් එනිසා අපි විශ්වාස කරන්නේ නුවන් වශයෙන් කිසුන් වහන්සේට වෙච්චදේ කවදහරි අපිටත් වෙනවා. වහන්සේ උත්තාන වුණ වගේ කවධාරි අනාගතයේ දවසක අපි දැහැමිව සාධාරණව සර්ව සාධාරණව ශුද්ධවන්ත ලෙස ජීවත් වෙන වන්නං. අපටත් ඒ වගේ ඉරණමක් අයිති වෙන එක කියන්නන්නේ යන්නේ මුෂ්‍ය ජවිතයට අර්ථයක් තියෙනවා. මනුෂ්‍ය ජීවිතය වැදගත් දෙයක්. මනුෂ්‍ය ජීවිතයදයන් වහන්සේ ආරක්ෂා කරනව රැක බලාගන්නව අවසානයේදී එයට, මහා අර්ථයක් උන්වහන්සේ අපට දෙනවා. යනි සයි විශවාසිෙන් අපි ඉන්දිය යුත්තේ ස මෙතනද දැ ඔබතුමා කිව්වාගේ බොන් පැදිලුව ැ උන්වහන්සේ දුක්වේදනාවන් සියල්ලම දරාගත්තේ සේවකනායකත්වය තුළ කියන එකත් මංහිිතන අපිට වැදගත්වන මොකද උන්හන්සේ රජෙක්. සියලු ආධිපත්ය තිබිච සියලු දේ දෙවියන් වහන්සේ උණහන්සේට පවරල් දිල තියෙනකොට.ඒ සියලු ආධිපත්්‍යයක් එක්ක උණහන්සේ රජකම එම නැතම් උන්වහන්සේගේ දටකාරය උණහන්සේගේ ක්‍රියාත්මක කරනකොට තිබිච ක්‍රස්තුූ ආකල්ප ප්‍රතිපත්ති. සේවක නායකත්වය. මහිතන ඒ සියලු දෙයක්ම, අවසානයේදී අපිට වැදගත්වය වී අපේ දිනිදා ජීවිතය තුළ මේ බලාපොරොත්වේ ගමනයනොකොට ගැලවීම බලාගෙන මේ යන ගමනේදී අපිටත් මංහිතනවා ඉගෙන ගණඩ ගොඩත් දෙවල් තියෙන උන්වහන්සේගේ මේ කතාවතුළ. අනිවාර්ය එක නිසා අපි ඇදහිල් බලාපොරොත්තුව මොන ප්‍රශ්නාවත් නැති කරගත යුතු නැහැ. මොන්න පීඩාව ගැටලුව දුක්විඳී මාවත් මානසික කඩා වැටි මාවත් ආර්ථක ප්‍රශ්න තිබුණාත් බලාපොරොත්තුව කියන දේ දයන් වහන්සේකිරේ එල්ලිගෙන සිටීම අත්තරින් නැතුව අපි අණඩෝන එකම විශ්වාසයකින් එකම අධිෂ්ඨානයකින් උන්වහන්සේ තුළ අපගේ ජීවිත හරවත්ව ගත කරන්න අපි අධිෂ්ඨාන කරගත යුතුයි මේ මොහොතේ සිට. ඒකට සහතිකය තමයි ගැරන්ටියක තමයි, කිිසුන් වහන්සේගේ උත්තානය එකන අපට බයවැන්ඩ හේතුවක් දැන්න ැහැ. සැලෙන්ඩ අනාගතය ගැන අනවශ්‍ය විදිහට කලබලවැඩ කිසිදු හේතුවක් නැහැ. මේ කියවීම් දෙකම එක සහ දෙක උච්චතම අවස්ථාවකට ඒමක් වෙලා තියෙනවා අද දවසේ සුවිශේෂ පාටයෙන්.ඒ හරියට එහි අර උච්චතම අවස්ථාව උච්චතම අපි කියන්නේ සහතිකයක් අපට ලබාදීලා තියෙනවා. එනිසාපි ඉස්සල්ලා ඇහුන්කන් දෙමු සුද්දෝ සුවිශේෂයට අද දවසේදී. සුවිශේෂක මතවුතුමාගේ සුවිශේෂෙන් උපුටාගත් කොටස. මනුෂ්‍ය පුත්‍රයාණන් සියලු දේවදූතයන් පිරිවරාගෙන, තේජස්්‍රීයෙන් පැමිණෙන කල, එතුමානෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩහිඳින සේක. එවිට සියලු ජාතියහු වහන්සේ අභිමුවෙහි රැස් කරනු ලබන්න ෝය. එඩේරයකු එලුවන්ගෙන් බැටලුවන් වෙන් කරන්නනාක්මෙන් උන්වහන්සේ ද ඔහුන් වෙන්කොට බැටලුවන් සිය දකුණු පැත්තෙහි ද එලුවන් වම් පැත්තෙහිද සිටුවන සේක. එවිට රජ්ජුරුවන් වහන්සේ සිය දකුණු පසේ සිටින්නන්ට කතාකොට මාගේ පියාණන්ගේ ආශ්චිරුවාදලත්දනි එන්න, ලෝකයේ පටන් ගැන් මේ සිට ඔබට සූදානම් කරතිබෙන රාජ්‍ය උරුම කරගන්න. මන්ද මම සාගිනිව සිටියමි, ඔබ මට කන්න දුන් අහුිය, පිපාස වී සිටියමි, ඔබ මට බොන්න දුන්න අහුිය. ආගන්තුකෝව සිටියමි, ඔබමා ගෙදරට පිළිගත් අහුය, වස්්‍ර නැතුව සිටියමි, ඔබ මට වස්්‍ර දුන් අහුිය, රෝගාතුරව සිටියමි ඔබමා බලාගත් අහුය. රගෙදර සිටියමි ඔබමා බලන්නන්නාවාහු යැයි වදාාරණ සේක. එකල දැහැමියන් උත්තර දෙමින් ස්වාමිනි කවර කලෙක ඔබ සාගිනිව සිටියදී අපි ඔබට කෑම දුනිමුද. පිපාස වී සිටියදී බොන්න දුනිමුද. කවර කලෙක ඔබහන්සි ආගන්තුකෝ සිටියදී ඔබ ගෙදරට පිළිගත්තහවද. නොහොත් වස්්‍ර නැතුව සිටියදී ඇඳුම් දුනිමුද. කවර කලෙක ඔබ රෝගාතුරොව හෝ හිරගෙදර හෝ සිටියදී ඔබ බලන්නාවෙමු දැයි කියනු ඇත. එවිට රජ්ජුරුවන් වහන්සේ උත්තර දෙමින්. සැබවිම්ම මමෝබට කියමි. මාගේ මේ සහෝදරයන්ගෙන තාම සුළු තැනැත්තාට වුවද. ඔබ එසේ කලා නම් ඒ කළේ මටයයි වදාාරණ සේක්කා. එවිට උහන්සේ වම් පැත්තේ සිටිනට කතාකොට සාපලත්දනි. මාවෙති නිවත්වී, යක්ෂයාටද ඔුගේ දූතයන්ටද සූදානම් කරතිබෙන සදාතන ගින්නට යන්න මන්ද මම සාගිනව සිටියමි ඔබමට කන්න නුදුන් නවුයා පිපාස වී සිටියමි, ඔබමට බොන්න නුදුන් නවිය. ආගන්තුකෝ සිටියමි ඔබමමා ගෙදර නොපිළි ගත් අහවුිය, වස්ත්‍ර නැතුව සිටියමි, ඔබමට වස්්‍ර නොදුන් නවුියය රෝගාතුරව සිටියමි හිරගෙදරද සිටියමි, ඔබ මා බාලන්න නාවේ නැතැයි වදාාරන සේකා. ිට ඔහුන් උත්්‍රර දෙමින් ස්වාමිණි කවර කලකොබ සාගිනිවහෝ පිපාසවී හෝ ආගන්තුකවහෝ වස්්‍රනැතුවහෝ රෝගාතුරවහෝ හිරගෙදරොෝ සිතිිනු දැකාපියෝ බෝහන්සිට උපස්ථාන නොකළෙමුදැයි අසුනු ඇත එවිිට උන්හසේ හුන්ට උත්තර දෙමින් සැබවිම්ම මමෝබට කියමි මොහුන්ගෙන් ඉතාම සුළු තැනැත්තාටුවොද එසේ නොකලානම් ඒය නොකළේ මටයයි වදාාරණ සේකා මෝහු සදාාතන දඩුවමට ද දෙහැමියෝ සදාාතන ජීවිතයටද යන්නෝයා. දැ මෙය ක්‍රිසුන් වහන්සේගේ සමස්ත දූත මෙහෙවරේම උච්චතම අවස්ථාව එ පරි සමාප්තිය වශයෙන් අපට හඳුන්වන්ඩ පුළුවන් උන්වහන්සේ ආරම්භ කරපුයේ මහාදූත මෙහෙවර. එ මානව සංහතිය ගලවා ගැනීමේ කාර්භාරය ක්‍රියාවලියයේ උච්චතම අවස්ථාව, පරිසමාප්තිය. ඒ හරියට දැන් අපි වඋනත් යම් කිසි දෙයක් අධ්‍යාපනයක් වනත් ලබලා අවසානයේදී. අපිට අපි විභාගකට මුහුණ දෙවා ඊට පස්සෙ අපි ප්‍රතිඵල ආවාම තමයි අපි හරියට දැනගන්නේ අපි කොහොමද අධ්‍යාපනය ලැබු විභාගෙට සූදානන් වුණේ සහ, අපි කොතරම් දුරට, සාධාරණයක් ඉටුකරාද කියන එක අපට ලැබුණුවේ අධ්‍යාපන අවස්ථාවෙන්. ද ඇත්තර මානව ජීවිතයේ දෛනෙක ජීතත් පොඩි පොඩි සිද්ධිති න මේ වගේ තමයි අපිටයුතු කරන්න යම් කිසි දෙ පටන් ගත් තම දැඟගේක් හදන් පටන් ගත්තම අපි කැමතිය නිමා කරන්ඩ ඒ අර අවසානය ෆිනිිස් එක දකිින්ඩ අපි කැමතියි. එතකොට මේ තුළින් මේ කිස්සු රජාණන්ගේ මහා මෙහෙවරේ, උච්චතම අවස්ථාව සිදුවන මේ දේතුලින් කොහොමද අපගේ ජීවිතවලට අර්ථයක් අවශෝෂණය කරගන්න පියතුමෙන. දැම් මාචර්තුමිනි අද මංගල්ලේ කිස්තු රජාණන්ගේ මංගල්ලේ අපි අපිට මතයඋතුමා බොම පැහැදිලුවම මේ සුවිශේෂය මේ කොටස ඇත්තරම මතයඋතුමාටම ආවේනික ව ඉතාමත්ම වැදගත් කාරණයක් මතයතුමා මතු කරලා පෙන්න්නවා මොකද අපි නවන්ධන අවාසරය අවසානයට එනකොට. අපේ ජීවිත ගමනය අවසානය ගැත් මෙනෙහි කරන්න උන්හසේ අප කදිම තැනකට අරගෙන යනවා. ඉ මෙතනදී අපිට අපි විනිශ්්‍යය කරන්නට එන, විිනිශයකරුවයෙකුව අපිට මෙතනදි පෙන්ඩනවා. තොකොට මේ කිස්තු රජාණන් එක්තරආකාරයක විනිශයකරුවයෙක් විදියට පින්තූරයක් අප මෙතන මාවනවා. ඇතරම ඒවාගේ මතය උතුමා ගොඩනාගෙන ප්‍රතිරූ පේ නත්තංක් ස්වාමීන් වහන්සේ පිළිබඳව අපිස්සරහට ගේන පින්තූරය විනිශෂයකරයෙක් කෙ ැකිව්වාම් අපි සමල්ලට බයවෙන්නට පුළුව. නමුත් උහන්සේ එතැනින් පස්සේ අපි බෝම සරල තැනකට ගෙනියවා. ඒක සරල මානුසක අවශ්‍යතාවයන් සපුරාලන තැනකට ගෙනියවා. ඒ යන්නේ ක්‍රිස්තු රජාණන් අවසානයේදී ඔබෝමාව හමුවන්නට එනකොට උන්හන්සේ අපි හමුවෙලා ආන ප්‍රශ්නතිකක් කියවා. ඒ ප්‍රශ්න තුළ කියන්නේ මිනිස් මූලික මිනිස් අයිතිවාසිකම් තිකක් කියන්නේෙ මේ ආහාර ජලය එමත් නැත්තම් ඇඳුම් පැළඳම් නිවාස සෞඛ්‍යය. රෝගාතුරෝසිටයමි නිදහස මර්මිනිස් නිදහස. දැන් ඇත්තටම මේ මහාහජරතුමනි මර්මම එක්සත් ජාතින්ගේ මානව ප්‍රඥප්තිය ගැන යම් කිසි තැනකදී අධ්‍යනය කරනකොට. ට දැනගඩ ලැබුණා මේ කකාරුණුත්තික එක්දස්නමසය හතලි සටේ දෙසැම්බ්‍ර දාව නිද. මේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය. නිර්මාණය කරනකොට හඳුන්ලා දෙනකොට ඒක මානව ප්‍රජාවගේ අභියවෘද්ධිය සංවර්ධනය සඳහහා තමයි ඒක ගෙනාවේ. එතකොට එතනද අර්ථකථනය කෙරු අයගොල්ලො මේ මිනිස් අයිතිවාසිකම් කියන දේ ජීවත්වීම යනු ප්‍රාණය අහිමිකිරීම පමණක් නොවන බව. එතකොට ඒක පිටිපස්ස ක ප්‍රාණය අහිමිකිරීම පමණක් නොවන බව ඒක ඇන්නේ. එතන හට ඒ මනුස්්‍ර මානව මූලික අවශ්‍යතාව යන්තිකත් අපි දෙන්න ටඕෝනි මානව යිතිවාසිකම් කියෙල කිවම්. එදකොට එතනදිත් හඳුලද තිෙන ආහාර වශ්‍ර නිවාස රැකීරක්ෂා සෞඛකය අධ්‍යාපලය මූලික අවශ්‍යතාවයන්තික කඳුල්ල දීලා තියෙනවා. එදකොට මේ වගේ දේවල් අනුව තමයි රටක සංවර්ධනය පවා මනින්න්නික ඒකැනීම මේ මානව යිතිවාසිකන් සපුරාරණ තැන ඒක සංවර්ධිතරට. ංවර්ධනය මනින්න මිනුම් දඩු හැටි හඳලදනය. දැ ඇත්‍රම එක්සත් ජාතින්ගේ මානුව හිමිකම් ප්‍රක්් ඥතිය එක් දස් නමසය හතලිස්සාටේ හඳුරලා දෙනකොට මේක ස්වාමන් වහන්ේ ට ු ෙක්දස් පන්සිකට කලින් හතුුලද යිවරයිදෝ වචනය තු ද අපිට අදැහෙන එක මත තුමා බොහම පැදිලිව කියවා. ද න්හන්සේ ම ගිනිව සිටීම මිපාසෝසිට ම නිර්වාවස් රෝසිටීම ආගන්තුකෝ සිටි ික දොරු මේ කරුණු රර්ණතික ස්වාමින් වහන්සේ ඔබට මට හඳුනලදීලා උන්වහන්සේ පෙන්නනවා ඇත්තටම පුරාණගියස්සුම තුළ අර ගෙනපපු දෙවියන් වහන්ස, පුරා ගිවස්ුමේ දෙවන් වහසේ මාචර්ත මිනි ගොඩක්ලාට අපි හම්මන ඒ දෙවියන් වහන්සේ හඳුනන අස්සරණයන්ගේ දෙවියන් වහන්සේ. ඒ දෙවන් වහන්ස දුපතුන්ගේ දෙවියන් වහන්සේ දෙවන් වහන්ේ බැහිනියයන්ගේ දෙවියන් වහන්සේ රෝගීන්ගේ දෙවියන් වහස වහල් උන්ගේ දෙවියන් වහන්සේ වැදමුවන්ගේ දෙවියන් වහන්සේ පිඩිතයන්ගේ සරනාගත වන්ගේ දෙවියන් වහන්සේ එතකොට ඒ ඒ දෙවියන් වහන්සේ සංකල්පය අපි කිෘස වහන්ස තුළ දා අපිට පෙන සම්පූර් ණැත්තිට පත්වෙන ඒ දෙවියන් වහන්සේ පිළිබඳව ග ුසේ ගොඩාගන සංකල්පය කිිසිුස් වහන්සි තුර සම්පූර්ණ වෙනවා. රුන්හන්සේ කියෙනවා ඇත්තටම අපිව විනිශ්ය කරන්නේ අවසානිද උන්වහන්සේත් එක කරන ගණු දෙනවේදී උණහන්සේ අහන්නේ. ඇත්තටම අපි මිනිස්සුන්ගේ අමානව අයිතිවාසිකම් මලට ඉදිදයා ජීවිතය අයිතිවාසිකම් බොලට නැත්තං අවශ්‍යතාවයන් වලට, අපි සංවේදී උනාද කියන කාරණය තමයි වැදගත්තන්නේේ ගැන ඒවාගේ එච්චරට මිනිස්සුන්ගේ හදවත්වලට සමීප මිනිස්සුත් එක්ක ඉන්න මිනිසුන්ගේ දුක වේදනාව බඩගින්න පිපාසය සිරුදය මනිසුන්ගේ ආත්මකර්ත්ත මේ ේවල්ගලට ගරු කරන නිදහසට ගරු කරන කරුණාවන්ත දෙවි කෙනෙක් තමයි අපිට ඉන්නේ. ඇත්තටම නමාචරතමේ දැංග උහන්සේ උන්හසේ ගැන කල්පනා කළ බලනකොට ඇතම. අපි ාහරි සමී පැ උන්හන්සේ ගම්නියන් ගම් ඇැ්දේ ඇවිදලා උන්වහන්සේ නගර ගම්මානවලට ගිහිල්ලා උහන්සගේ මේ ආදරේ ක්‍රියාමගින් උන්වහන්සේගේ දේශනාමගින් වචනය මගින්.ඒවගේ උන්හන්සේ මිනිසුන්ග ස්පර්ශ කරලා ඒ මේ රජාණන් මේ දුරස්ත කෙනෙක් නොවෙයි. අපි හැමෝටම බොහොම සමීප කෙනෙක් ඉතින් ඒ නිසා මේ අවසාන විනිශ්්‍යකරුවා මේ වගේ වචනත් එෙක්ක අපි කළබල වෙන්නට ඕනෙ නැහැ. මොකද අපිට ඉන්නේ අන්නේ වගේ අපිට බොහම සමීප සංවේදී දෙවි කෙනෙක්. ඒ වගේ පියතුමෙන ද මේ පාටය අපි කියවගෙන යනකොට මේ සවිශේෂ පාටය තව දෙයක් ඉතා වැදගත් දෙයක් මතුවනොය තමයි ට බැහැදැන් අරනිකං එහෙටත් නැතුව මෙහටත් නැතුව ඇඟ බේරගෙන ඉන්න බෑ අපි කියන්නේ අර ඇල්මරිනු සුරූපය දඋන්වහන්සේ කියනව පුදුම දෙයක් වම්පසේ ඉන්නන්ට කියන මාවෙති නිවත් වී යක්ෂයාටද ඔහුගේ දූතයන්ටද සූදා නම් කර තිබෙන සදාාතන ගින්නට යන්න එකයන්නේ අපි කිසුන් වහන්සේගින් ඇත්තු නෝතින් මැද තැනක ඉන්න බෑ න් වහන්සකෙන් ඇත්ත නෝ කියන් අපි යන්නේ අනිවාර්යෙම යක්ෂයාගේ තුරුලවා එතට ජීවිතය කියන්නේ තීරණාත්මක දෙයක්. අපි තෝරාගත යුතුයි අපි කාටද සේවය කරන්නේ ක්‍රිසුන් වහන්සේට ද එහෙම නැත්තම් යක්ෂයාටද කියන එක එතනදී අ එහෙටත් නැතුව මෙහෙටත් නැතුව ඇඟ බේරගන හැමෝමෝ සතුටු කරන්ඩ පුළුවන් තත්ත්වයක් නෙවෙයි මානව ජීවිතය තුළ තියෙන්නේ අපි කාගේ පැත්තෙද කාටද අපි සේවය කරන්නේ කියන එක ගැන අපි පැහැදිලි ස්ථාවරේක ඉන්ඩෝන අපි ඇතුමනි. මංහිතන්නේ මේ බොහෝ වැනෙනයට වැනෙන කිතුනුවන්ට ඉතාම ප්‍රබල අභියෝගයක් මේ තුළ ගැබ් වෙලා තියෙනවා. ඇත්තටම හරි මාජර්කමින් දැවගේ කියවීම දෙස බලනකොට සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න්න පුළුවන් මේ අපි කණ්ඩ දුන්නා බොන්්ඩ දුන්නාි මේ වගේ සමාජයේ සමාජ සීලී වැඩ කටයුතුලේ දු නම සමාරලාවට අපිට කිතුුණුකම හරික තමයි කියනෙ එක හිතන්න පුළ හැබැ එතනත් පොඩි තියනෝ බැහනකම. අපි කෑම දුන්නා බීම දුන්නා අඳින්න දුන්නයි දුම් හිටුන් දුන්නා එක හරි නමුත් කිතුුණු අහිට එහා ගිහිල්ලා. දෙවන් වහන්සිතක තින සම්බන්ධකම ස්වාමින්න් වහන්සික තින සම්බන්ධකම ක්‍රිස්තු රජාණන්ට තියෙන යටහත් පහත්කම කීකරුකම ඒ අදැකී මනිතය සමඟ බෙදාගෙන ඒ ඒ සම්බන්ධතාව ගොඩ නැගීමත් මංහිතන අපේ කිටුණ ජීවිතර වැදගත්වේවි. නැන සමහරකට්ටිය අපි හිතන් ඉන්නන පල්ලි ගියාම ඇති පූජාවට ගාමැති වත් පිවෙ ටුකෙරවා ඇති දුර මෙතනද ඇතරම වත් පිළිවෙත් ුටිකිරීම. සමාරලාට ඔබෝ මවස් වර්ග රාජ්‍යයට ගෙනියන එකට නැත්තන් දුණු පැත්තේ ඉන්දගණ්ඩ ලැබීමට හේතුක් වේ දෙනක ගැටලුවත් තියෙනවා ති ඒනිසා පිට එති හට වත් පිළිවෙත නැත්තන් අපි සහභාගිවන දේවල් මේ සෑම දෙයක් තුලින් අපි ස්ොවන්නටෝනි කොහම රාජ්‍ය සස්වාගන්න නැතම් මේ කිස්තුරජන පෙන්වන මාර්ග සවායාගන්න ගැලවීම මයිති කරගන්න කොහොමට කියන එක මංහිතන අපිට නිරන්තරම සිතන්නට වෙනවා. ඒ වගේ අර උන්වහන්සෙක් සම්බන්ධය නැතු ඇත්තට මෙවැනි ක්‍රියාවන් වල් අපට දිගින් දිගටම ඉන්ඩාමාරු. අපිර අධ්‍යාත්මික ශක්තියක් ඕන දැ අපි මිනිස්සුන්ට සංවේදිවීම දවසත් සති අධ දෙකක් කරයි. ඊට පස්සෙ කොහොමද අපි ඒ සංවේදිභාවය මිනිසුන් ගැන ඒ තියෙන ඒ මානව කැක්කුම් ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම නඩත්තු කරන්න වෙනවා ැන් කිසුන් වහන්සේ මේ බලාපොරොත්තු වෙන්න මේ කියන්නේ අපි දවසත් දෙකක් සතියක් දෙකක් කරපු දේවල්නවෙේ පුද්ගලයකුගේ සමස්ත ජීවිත රටාවම ජීවිත කාලය තුළ මැරණකම්ම කොහොමද අපි මෙවැනි ජීවිත රටාවක් නඩත්තු කරන්නේ ඒ ඇත්තට හරි අමාරුව අපේ ශක්තියෙන් කරන්න අපට අවශ්‍යයි උන්වහන්සේගේ මඟ පෙන්වීම තොර ඇත්තටම කෙනෙක් මෙහෙම ජීවත් වනා නං මේ නැති බැරි අයට සංවේදිවෙමින් ඒ කිය කියන්න ඒ පුද්ගලයා උන්වහන්සේ මත යපුුණු කෙනෙක් උන්වහන්සේ මත උන්වහන්සේගේ ශක්තියෙන් තමයි මේ දේවල් කරලා තියෙන්නේ. එතර ඒකම ඇත්තට සාක්ෂි දැරීමක් වෙලා තියෙනවා කිස්සුන් වහන්සේට. එතකට ඇත්තට තවිදිහර කියනවා නම් මේ මෙතන කිසුන් වහන්සේ අපෙන් අහනදේ තමයි මේ ඉතාම සුළු තැනැත්තාට කළදේ මට කරා කියන ඒ අපි වෙනවිදිහකට විග්‍රහකරෝතින්. උන්වහන්සේ අපෙන් අහන්නේ ඔබ, මේ ලෝකය තුළ ජීවත් වනේ මම ජීවත්වුණු විදිහටද. මා දේවල් කරපු විරමේ චිසිුන්වහන්ස ජීවත්වුණු විදිහනේ උන්වහන්සගේ අධ්‍යාත්මිකත්වය උන්වහසගේ ජීවිතරටාව තමයි මේ. තර උන්වහන්සේ දූතම වර පටන්ඟරන් අපෙන් ඇහුවමකද්ද මානුගාමි වන්න දැන් උන්වහසේ ඇවිල්ලා බලනවා අපි ඇත්තටම උන්වහන්සේ වගේද ජීවත් වුණේ නැද්ද කියන්නේ කර. බොහොම අන්තිමේදී ඉතා තීරණාත්මකයි ඒවගේම සරලයි හැබැයි සරල වඋනාට ඉතා ගැඹුරුේ ත උන්වහන්සේ අප මනන්නේත් අපට ආදර්ශයක් සැපයලා තමයි. අපට මාර්ගය ජීවිත පරිත්‍යයාගෙන් පෙන්නල තමයි. උන්වහන්සේ මේ විනිශ්ය කරන්නේ නිසා මේ විනිශ්ය අසාධාරණ විනිශ්‍යයක් නෙවෙයි. පීඩාකාරි විනිශ්්‍යයක් නෙවේ උන්වහන්සේ අපට මාර්ගය පෙන් වෙලා ජීවිත ආදර්ශයෙන්, දැන් අහනවා පෙන් ඔබ මංවගේද ජීවත් වුණේ මේ ලෝකය තුළ. ඒ මත තමයි අපට ගැලවීම ලැබීම හෝ නොලැබීම තීරණය වෙන්නේ. එතවට මංහිතනවා පලවෙන කියවීමේ ඒ දෙවන් වහන්සේ අපගැ සොයා බලන මහා ඉඩේරෙක් වශයෙන් නිරූපණය වීමත් දෙවන කියවීමේදී කිසුන් වහන්සේගේ උත්තානය. සැබෑ ගැලුම්කරවාණන්ගේ උත්තානයේ සහතිකයත් ඉට පස්සෙ කිස්සුන් වහන්සේ මානව ඉතිහාසයේ සැබෑරජාණන් සැබෑ විමුක්තිදායකයානන් එමනන් සැබෑ සේවකයානන් වශයෙන් නිරූපණය වීමත් මේ අත්දැකීම් තුනම එකනකට සම්බන්ධ ඒ වගේම වර්තමාන කාලයේ අත්දැකීම් තුනම අපට අවශ්‍ය එතකට ඒ පියතුමාගේ විග්‍රහයන් වලින් අපි අධ්‍යාත්මික පෝෂණය ලබලා අද සිට අපි අධිෂ්ඨාන කරගත යුතුයි උන්වහන්සේ මේ ලෝකය තුළ ජීවත් වුණ ආකාරෙන් අපිත් ජීවත්වීමටත් ඒ තුළින් උන්වහන්සේට සාක්ෂි දැරීමටත්. එදර අපි මෙහි අවසා සාරංශයක් වශයෙන්, මම කැමති ඔබතුමාට ආරාධනා කරන්ද යක්ක්ෂ්ඥාශී ලීවාපටමේදය සාරාංශගත කරන්න කියලා. අපි හැමෝම ඉන්න තැනක ඉඳලා සුළුමෝතක් දෑස්පියාගන මෙමෝහත් අපි ස්වාමීන් වහන්සේට දෙමෝ. ක්‍රිස්තු රජාණන්ගේ මංගල්ල දවසේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි. අප අපේ ජීවිත උන්නහන්සේගේ පාලනයට බාර දෙමු උහන්සේ කියන උන්න්නහන්සේගේ රාජ්‍ය මහපොලෝ තුළ ගොඩනාගන්නට උන්න්නවහන්සේ ආවා කියලා උන්හන්සගේ රාජ්‍යියනු උන්නහන්සේ විසින් පාලනය කලන කාලේ උන්න්නහන්සේ විසින් පාලනය කන ස මාව අපේ ජීවිත පාලනය අපි උන්න්නහන්සේට බාර දෙමෝ ඒවාගේම ප්‍රමාත සහෝද්‍ර සහෝදරයන අපි විශේෂයෙන් යයක්ඥා කරමු අදදවසේ අපේ ජවිත සෑම මහෝතකම අපිට ඉන්නවා ඉගෙනගන්නට ජීවිතය දිහැ බලලා අපේ ජීවිතයට පන්නරයක් ලබලා ශක්තියක් ලබලා අපිට උන්නහසිගේ අඩිපාරය යන්නට පුළුවන් නායකෙක් රජකනෙක් ක අපිට ඉන්න නිසා අපේ ජීවිතයේ සියලූම හැල හැප්පම් මොල ප්‍රශ්න කරදර අභියෝග මැද්දේ නොතේරෙන තැන් අපිට ඉදිරියට යාගන්නට බැරිතැන් අපි අනාගතය නැතං ඉදිරිය පේෙන් නැතිව අපි අන්දකාය හැසිරන තැන් ජීවිතේ නොයකුත් ප්‍රශ්න ගැටලු හර හා ඇබැහිවීම් පාපිෂ්ට ක්‍රියාවන් හරහා විවිධාද්‍යැකී හාරහා ය අපි හැම කෙනෙක්ම අපි නිරන්තරයෙන්ම උණහන්සේගේ ජීවිතය දෙසය බී බලා උන්හසගේ ඉගෙනගෙන උන්හන්සේගේ ආකල්ප උන්හන්සගේ ජීවිත ක්‍රමේ අපගේ ජීවිත ක්‍රමය කරගෙන ක්‍රිස්තුරාජාණන්ගේ ඒ මඟපෙන්වි මාදරය තුළ මේ ජීවිත ගම නාර්තාන් විත කරගන්නට අපි හැමෝටම වරම් වර ප්‍රසාද දෙන්න කියලා අද ක්‍රිස්තු රජාණන්ගේ මංගල්ලෙ දවසේ උන්හන්සේට ආඥා කරමෝ. මේකීදේ අපගේ ස්වාමින් වන ජෙසුස් ක්‍රිස්සුස් වහන්සේ උද සාම අපට ලැබේවා ආමල්. අපට සැබෑ ධර්මයානන්ට සමීපවීමට ලංවීමට සහ උන්වහන්සේ මත යැපීමට ඒ මහංගු මඟපෙන්වීම ඒ මෙනෙහෙකිරීම් තුළින් අපට අද ලබාදුන් මෙම ධර්මයානෝ සාකච්ඡාවට අපගේ ගරු ප්‍රදීප්‍රණාන්දු පියතුමාට අපි ඉතාම සූතිවන්ත වෙනවා. ුපිහිට එමෙන් ම අපගේ නරබන්නන්ටත් අපි ජේසුපිහිට ප්‍රාර්ථනා කරනවා ජෙසුපිහිට අයේ.